යෝජනා පහක් ඉදිරිපත් කරා. වාහන තදබදය, තොගපොළ, විකල්ප මාර්ග, කලලයි තුමන් මාර්ග, රෝහල වැඩි දියුණු කිරීම. හරි නේද? මමම සටහන් කරගත්තා. මගේ ලේකම්වරු නෙවෙයි ආ. මේ කියන දේවල් ක්ෂණිකවම සතියක් ඇතුළත කරනවා ජනාධිපතිවරයා බවට පත් වුණා. නෑ නෑ ඔක්කොම නෙවෙයි. මේ මං කරන ඒවාත් කියන්න. මං මගේ ළඟ බොරු නෑ. රෝහල වැඩ දියුණු කිරීම. අක්කර 28ක පිහිටා තිබෙන රෝහල හොඳ උසස් රෝහලක් බවට පත් කරන්නට මමම ජනාධිපතිවරයා හැටියට ඇවිල්ලා මුල්ගල් තියලා වැඩ පටන් ගත්තා. දැන් ඔබතුමා කිව්වේ තොගපොළ සංවර්ධනය කරන්න වැඩ පටන් අරන් බාගෙට නතර වෙලා එහෙමද? අපේ මන්ත්‍රීතුමා මේ කියන්නේ නගරාධිපතිතුමා හැටියට ඉන්න කාලේ පටන් ගත්තා. ඊට පස්සේ දැනුත් ආය ආරම්භ කළා තියෙනවා. නමුත් ඒවා ක්‍රියාත්මක වෙන්නේ නැහැ එකක්වත්. හරි කමක් නැහැ. අපි අතීතය ගැන කතා කරන්න අවශ්‍ය නැහැ. කොහොම හරි වැඩ කොටසක් කෙරිලා තියෙනවා. එහෙනම් අපි අර සතිය ඇතුළතම නගර සභා ප්‍රතිපාදන එනකම් බලන් ඉන්න අවශ්‍ය නැහැ. අපි මධ්‍යමානුපී ප්‍රතිපාදන දාලා අපි ඒක ඉක්මනින්ම පටන් ගන්න. පුංචි කාලයක් ගිහිල්ලා කරන්න පුළුවන් වැඩක් තමයි. දැන් මේ රතවාහන අංගනේ අපේ ගරු මන්ත්‍රීතුමත් කිව්වා දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉඩමක් තියෙනවා. ඉතින් මට බොරු කියන්න බෑ. මේ ඔය සැලසුම් හදන්නට ඕන, ඉස්සලා ඉඩම පවරා ගන්නට ඕන. ඒ වැඩ කටයුතු ටික පොඩි කාලයක් යයි. නමුත් ඒ පොඩි කාලය තුළ ඒ කාර්යයත් අපි ඉෂ්ට කරන්න. මගේ පියාණන්ගේ කාලේ ඔය සංවර්ධන වැඩ කටයුතු විදිහේ විදිහටම තමයි වැඩේ කරන්න ඉස්සලා මම මහරෑ ඇවිල්ලා බලන්නම් වැඩේ කෙරෙනවද නැද්ද කියලා. ගරු අනාගත ජනාධිපතිතුමනි, මේ අපේ මේ අති විශාල ප්‍රශ්නයක් තියෙනවා, ජල ප්‍රශ්නය. මම දේශපාලඥෙක් හැටියට තරයේ විශ්වාස කරනවා සෞඛ්‍ය සම්පන්න ජන ජීවිතයක් උදෙසා තිබිය යුතු මානීය ජලය. ඒ නිසා මම මේ ගැනත් මගේ පූර්ණ අවධානය යොමු කරලා අපි මේ ගැනත් අපි ඉක්මන් පියවරක් ගන්නවා. ඇල්ලේ තියෙන ගොඩක් ව්‍යාපාර ගැන තියෙන ප්‍රශ්නයක් තමයි සර් ඉඩම් වලට බලපත්‍ර නොමැතිකම. අපිට මං හිතන්නේ මේවායින් අතිමහත් බහුතරයක් ඉක්මනින්ම කරන්න පුළුවන් දේවල්. ඉඩම් වලට බලපත්‍ර, ඒ වගේම වැසිකිලි පද්ධතිය. මං හිතන්නේ ඒවයි කිසි ගැටලුවක් නැහැ. මත්පැන් බලපත්‍ර ප්‍රශ්නේදී මම ප්‍රතිපත්තියක් හැටියට මම එකක් කියන්න ඕනේ හැමෝටම. මත්පැන් බලපත්‍ර ප්‍රවර්ධනය කරනවාට වැඩි කරනවාට මම තනිකරම විරුද්ධයි. හැබැයි ඔබතුමා සඳහන් කරන්නේ සංචාරක ක්ෂේත්‍රයේ පිළිබඳව. අපි වැඩපිළිවෙළක් සකස් කරගන්නම්. හැබැයි නියාමනයේ තියෙන්නේ මේක විදේශීය සංචාරකින්ගේ භාවිතයට පමණයි කියන පදනමක් මත තදින් නීති රීති දාලා අපි බලමු ඒක ගැන.